දවසේ මෙනෙහි කිරීම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද සුපුවත තුලින් අවසාන විනිශ්චය දවස ගැන අපට මතක් කර දෙනවා එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නක් මෙන් ජේසුස් වහන්සේ ධර්මිෂ්ඨයන් අධර්මිෂ්ඨයන්ගෙන් සහ විපාක ලැබිය යුතු සහ උසස් කළ යුතු අයගෙන් වෙන් කරනු ලැබුවා දේව රාජ්‍යයට උරුමකම් කියන්නේ කවුද දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන් උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ නිහතමානීව ත්‍යාගශීලීව සහ අප අවට සිටින සියල්ලන්ටමද අපට පීඩා කරන්නන්ටද පවා ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතු බවයි ස්වර්ගීය පියාණන් වහන්සේ දයාන්විතව සිටින්නාසේම අපද දයාවන්ත විය යුතුයි ධර්මිෂ්ඨයා උසස් කරනු ලැබේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම ශුද්ධ වූ පියාණන් වහන්සේට ඉතා ප්‍රසන්න වනවා සේම ඒ තුලින් ස්වාමින් වහන්සේ සමග සමීප සම්බන්ධතාව පවත්වා ගැනීමට අප වටා සිටින ජීවිතද පෙළඹවීමටද අපට හැකිවනු ඇත එබැවින් අප යාඥා ජීවිතයක ස්ථීර වෙමින් හා ශුද්ධවන්ත කම සඳහා පිපාසයෙන් යුතු ජීවිතයක් අත්පත් කරගනිමින් අන්‍යයන්වද දැහැමි ජීවිතයක් සඳහා යොමු කරලීමටද උත්සුක වී යහපත් එඬේරාගේ යහපත් බැටළුවන් මෙන් මතු යම් දිනයක දෙවියන් වහන්සේගේ රාජ්‍යයට උරුමකම් කීමට අපටද හැකි වේවා ජීවිත කාලේ පොදි
Asia, Singular Service.